දරුණු ඔබ සියලු දෙනාටම ආයුබෝවන් අපි 13 වන විශ්වවිද්‍යාලයේ මෙහෙයුම් කළමනාකරණය කියන පාඩම් එකකේ යටතේ මෙහෙයුම් කළමනාකරණයට අයත් ප්‍රධාන කාර්යයන් පහෙන් එකක් වන නිෂ්පාදන ඉංජිනේරුකරණය ගැන සම්පූර්ණයෙන්ම ඊට පෙර විදි වටේ සාකච්ඡා කරා ඒ වගේම නිෂ්පාදන දෙවැනි කාර්යය තමයි නිෂ්පාදන සැලසුම් කරන ඒකේ මූලික හැඳින්වීම මීට පෙර අපි සිද්ධ කරා අද දවසේ මම කැමැති ඔබ සමග සාකච්ඡා කරන්න නිෂ්පාද ක්‍රම පිළිබඳව නිෂ්පාදන ක්‍රම එතකොට මොනවාද මේ නිෂ්පාදන ක්‍රම කියන්නේ කියලා අපි කල්පනා කරොත් දරුවනේ අපි දන්නවා යම්කිසි නිෂ්පාදන ආයතනයක් ගත්තොත් ඒ නිෂ්පාදන ආයතනය ඒගොල්ලන්ගේ නිෂ්පාදනය සිදු කරනු ලබන විවිධ ආකාර ඒගොල්ලන්ගේ නිෂ්පාදනය සිදු කරනු ලබන විවිධ ආකාර අපි හඳුන්වනවා නිෂ්පාදන ක්‍රම කියලා. එතකොට යම්කිසි නිෂ්පාදන ආයතනයක් විසින් නිෂ්පාදනය සිදු කරනු ලබන විවිධ ආකාර වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන ක්‍රම කියලා. එතකොට අපිට මූලික සටහනක් දාගන්න පුළුවන් නිෂ්පාදන ක්‍රම කියන්නේ මොනවාද කියලා ලියාගන්න. යම්කිසි නිෂ්පාදන ආයතනයක් විසින් යම්කිසි නිෂ්පාදන ආයතනයක් විසින් නිෂ්පාදනය සිදු කරනු ලබන විවිධ ආකාර නිෂ්පාදනය සිදු කරනු ලබන විවිධ ආකාර නිෂ්පාදන ක්‍රම ලෙස හැඳින්වේ නිෂ්පාදන ක්‍රම ලෙස හැඳින්වේ නිෂ්පාදන ක්‍රම ලෙස හැඳින්වේ එතකොට යම්කිසි නිෂ්පාදන ආයතනයක් ඒගොල්ලන්ගේ නිෂ්පාදන කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන නිෂ්පාදන ක්‍රම තුනක් දරුවනේ අපිට අඳුනගන්න පුළුවන් ප්‍රධාන නිෂ්පාදන ක්‍රම තුනක් ඒකෙන් ප්‍රධාන අංක එක තමයි අපි කියනවා ඒකට කාර්ය නිෂ්පාදනය නැත්නම් අපි ඇනවුමට නිෂ්පාදනය කියලා කියනවා එහෙම නැත්නම් ඒකක නිෂ්පාදනය කියලාත් ඒකට කියනවා ඒ වගේම වැඩ නිෂ්පාදන ක්‍රමය කියලා කියන්නත් පුළුවන් එතකොට ව්‍යාපාර ආයතනයේ නිෂ්පාදනය සඳහා භාවිතා කරන ක්‍රම තුනෙන් එකක් තමයි කාර්ය නිෂ්පාදනය නැත්නම් අපි කියන්නේ ඇනවුමට නිෂ්පාදනය කියලා. ඊපස්සේ දෙවන නිෂ්පාදන ක්‍රමය තමයි දරුවනේ සමූහ නැත්නම් අපි කියනවා කාණ්ඩ නිෂ්පාදනය කියලා. කාණ්ඩ නිෂ්පාදන ක්‍රමය කියලා. සමූහ නිෂ්පාදන ක්‍රමය නැත්නම් කාණ්ඩ නිෂ්පාදන ක්‍රමය තුන්වෙනි එක තමයි ප්‍රවාහ නැත්නම් මහා පරිමාණ නිෂ්පාදන ක්‍රම. ව්‍යාපාර ආයතනය භාණ්ඩ නිෂ්පාදන සඳහා භාවිත කරන ප්‍රධාන නිෂ්පාදන ක්‍රම තුනක් තියෙනවා. කාර්ය නිෂ්පාදන ක්‍රමය, සමූහ නිෂ්පාදන ක්‍රමය සහ ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමය කියලා. එතකොට ලියාගන්න දරුවනේ අනිත් ප්‍රශ්නේ මෙන්න මෙහෙම නිෂ්පාදන ආයතනයක් විසින් භාවිතා කරනු ලබන නිෂ්පාදන ආයතනයක් විසින් භාවිතා කරනු ලබන ප්‍රධාන නිෂ්පාදන ක්‍රම තුනක් වේ ප්‍රධාන නිෂ්පාදන ක්‍රම තුනක් වේ දරුවන්ට සඳහන් කරගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුන එක තමයි දරුවනේ කාර්ය නිෂ්පාදන ක්‍රමය නැත්නම් අපි ඒක තමයි කියන්නේ ඇනෝමට නිෂ්පාදන ක්‍රමය නැත්නම් ඒකක නිෂ්පාදන ක්‍රමය නැත්නම් වැඩ නිෂ්පාදන ක්‍රමය
ඒ වගේම දෙවෙනි එක තමයි සමූහ නැත්තම් කාණ්ඩ නිෂ්පාදන ක්‍රමය. තුන්වෙනි එක තමයි ප්‍රවාහ නැත්තම් මහා පරිමාණ නිෂ්පාදන ක්‍රමය. ප්‍රධාන නිෂ්පාදන ක්‍රම තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකෙන් අපි පළවෙනි ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරමු. ඒක තමයි එතකොට කාර්ය නැත්නම් එනවුමට නිෂ්පාදන කාර්ය නැත්නම් කාර්ය නිෂ්පාදනය නැත්නම් අපි කියනවා එනවුමට නිෂ්පාදනය කියලා. පළවෙනිම නිෂ්පාදන ක්‍රමය. දුකත් මොකද්ද මේ එතකොට කාර්ය නැත්නම් එනවුමට නැත්නම් ඒකක නැත්නම් වැඩ නිෂ්පාදනය කියලා කියන්නේ. මේක ඉතා පහසු නිෂ්පාදන ක්‍රමයක්. අනිත් නිෂ්පාදන ක්‍රමත් එක්ක සසඳපුවම මේක සිද්ධ වෙන්නේ බොහෝ විට යම් කිසි ගැනුම් කරුවෙකුගේ නැත්තම් පාරිභෝගිකයෙකුගේ යම් කිසි ගැනුම් කරුවෙකු නැත්තම් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හා උවමනාව යම් කිසි පාරිභෝගිකයෙකුගේ නැත්තම් ගැනුම් කරුවෙකුගේ අවශ්‍යතාවය හා උවමනාව නිශ්චිතව හඳුනාගෙන නිශ්චිතව හඳුනා ගන්න ඕනේ. එතකොට ගැනුම් කරුවෙකුගේ නිශ්චිත අවශ්‍යතා හා උවමනා පදනම් කරගෙන සිදු කරන නිෂ්පාදනයට අපි කියනවා කාර්යය නැත්තම් එනවුමට නිෂ්පාදනය කියලා. එතකොට මේක නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ ගැනුම් කරුවෙකුගේ නිශ්චිත එනවුමකට අනුවයි. ගැනුම් කරුවෙකුගේ නිශ්චිත එනවුමකට අනුව තමයි නිෂ්පාදන කටයුත්ත ආරම්භ කරන්නේ. එතකොට ගැනුම් කරුගේ එනවුම සම්පූර්ණ කරලා දෙන එක තමයි එයාගේ අවශ්‍යතාවයට සහ උවමනාවට ගැලපෙන පරිදි ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන් මෙතනදී සිද්ධ කරන්නේ. ඒතොර අපිට පැහැදිලි කරන්න පුළුවන් ගැනුම් කරුවෙකුගේ නිශ්චිත අවශ්‍යතා හා උවමනා පදනම් කරගෙන සිදු කරන නිෂ්පාදනය තමයි අපි කියන්නේ එනවුමට නිෂ්පාදනය කියලා. එතකොට එයාට ඕන විදියට එයාගේ අවශ්‍යතාවයට හා උවමනාවට ගැලපෙන පරිදි මේ එයාගේ වැඩේ නිශ්චිතව සිදු කරලා දෙන එක තමයි මේකෙදි ව්‍යාපාරය සිද්ධ කරන්නේ. එතකොට උදාහරණයක් විදියට අපි ගත්තොත් ඇතැම් විට මහා පරිමාණ එනවුමක් වෙන්න පුළුවන්. ඒ එනවුම දැන් ගුවන් යානාවක් තැනීම, නෞකාවක් තැනීම වගේ එනවුමක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ ගැනුම් කරුගේ උවමනාවට අනුව අපි සමහරක් වෙලට නෞකාවක් හදලා දෙන්න පුළුවන් ඒ නිෂ්පාදන ආයතන. ඒ වගේ මහ පරිමාණ එනවුමක් වෙන්නත් පුළුවන්. ඒ හැරුණම ඇඳුමක් මැසීම. තමන් පැහැදිලි කරේ ගුවන් යානා, නෞකා වගේ මහ පරිමාණ නිෂ්පාදනයක් සඳහා එනවුමක් ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් ඇඳුම් මැසීම, නිවසක් තැනීම, ඒ වගේම ඡායාරූපයක් ගැනීම. ඡායාරූපයක් ගැනීම එතකොට මංගල හරි වෙනත් උත්සව අවශ්‍යතාවයක් සඳහා කේක් එකක් සෑදීම වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම කොණ්ඩ කැපීම, රූප ලාවන්‍ය කටයුතු
වගේ කටයුත්තක් වෙන්නත් පුළුවන්. ඒ වගේම වෛද්‍ය සේවය නීතිඥ සේවය වගේ කටයුත්තක් වෙන්නත් පුළුවන්. එතකොට යම්කිසි ජනුම් කරුවෙකුගේ නිශ්චිත අවශ්‍යතාවයකට හා වමනාවට ගැලපෙන පරිදි අදාළ කටයුත්ත කරලා දෙන එක තමයි මේකෙදි වෙන්නේ. එහෙනම් අපි දාගමු මේකේ අදහස මොකද්ද කියලා නිර්වචනය ලියාගන්න දරුවනේ. කාර්යනික යනවුමට නැත්නම් වැඩ නැත්නම් ඒකක නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා ජනුම් කරුවෙකුගේ නැත්නම් යම්කිසි ජනුම් කරුවෙකුගේ යම් කිසි ජනුම් කරුවෙකුගේ නිශ්චිත අවශ්‍යතා හා උවමනා පදනම් කරගෙන යම් කිසි ජනුම් කරුවෙකුගේ යම් කිසි ජනුම් කරුවෙකුගේ නිශ්චිත අවශ්‍යතා හා උවමනා පදනම් කරගෙන නිශ්චිත අවශ්‍යතා හා උවමනා පදනම් කරගෙන සිදුකරන නිෂ්පාදනය ඇනවුමට නිෂ්පාදනය ලෙස හැඳින්වේ උදාහරණ මම කාරණා කඩ විතර කැඩුවා දරුවනේ එහෙම කඩන්න අවශ්‍යතාවයක් නැහැ උදාහරණ දෙක තුනක් මතක තියාගත්තා මේක නමුත් මට හිතුණ විදිහට මම කඩාගත්තා මේක උදාහරණ කරුණු හතරකට ගුවන් යාන නෞකා තැනීම එක කරුණකට ගත්තා මම ඒ කියන්නේ මහා පරිමාණ යමැනුමක් වෙන්න පුළුවන් ගුවන් යාන නෞකා තැනීම දෙවෙනි කම විදිහට මම ගත්තේ ඇඳුම් මැසීම නිවසක් සෑදීම නිවසක් ඉදිකිරීම ඡායාරූපයක් ගැනීම මංගල හෝ වෙනත් උත්සව කටයුත්තක් සඳහා කේක් එකක් සෑදීම මංගල හෝ වෙනත් උත්සව කටයුත්තක් සඳහා කේක් එකක් සෑදීම මංගල හෝ වෙනත් උත්සව කටයුත්තක් සඳහා කේක් එකක් සෑදීම වගේම තුන්වෙනි කාරණාව විදිහට මම ගත්තා කොණ්ඩ කැපීම රූපලාවන්‍ය කටයුතු ඒ වගේම හතරවෙනි කාරණේ විදිහට මම ගත්ත උදාහරණ වෛද්‍ය නීතිඥ සේවා වගේ දේවල් අපිට කාර්යය නැත්තම් ඇනෝමට නිෂ්පාදනයට උදාහරණ විදිහට දෙන්න පුළුවන් දරුවට. ඒ වගේම ඉතා ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි මේකේ තියෙන වාසි සහ අවාසි පිළිබඳව සාකච්ඡා කරන එක. වාසි අවාසි කාර්ය නිෂ්පාදනයේ වාසි සහ අවාසි මොනවාද කියන එක දෙකට මේකට වාසි අවාසි ලියද්දී ඔබගේ ඔළුවේ තියෙනුනේ මේ කෙනෙක්ගේ ඇනවුම සකස් කළ දෙන එක තමයි එක එක්කෙනාගේ ඇනවුම සකස් කළ දෙන එක තමයි යාට අවශ්‍ය විදියට ව්‍යාපාරයේ මේකෙදි කරන්නේ. එතකොට මේකේ තියෙන වාසි මොනවාද කියලා අපි සාකච්ඡා කරොත් එහෙම කාර්යෙත් නැත්නම් ඇනවුම බට නිෂ්පාදනයේ තියෙන වාසි එතකොට එක වාසියක් තමයි මේකේ තියෙන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට හා වමනාවට ගැළපෙන පරිදි අදාළ නිෂ්පාදන කටයුත්ත සිදු කර දී හැකි වීම. මේ එයාට ඕන විදියටම වැඩේ කරලා දෙන්න පුළුවන්. උතල ලියා ගන්න පුළුවන් පළවෙනි වාසිය එක පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට හා වමනාවට ගැළපෙන පරිදි පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට හා වමනාවට ගැළපෙන පරිදි නිෂ්පාදන කටයුත්ත සිදු කර දිය හැකි වීම. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට හා වමනාවට ගැළපෙන පරිදි නිෂ්පාදන කටයුත්ත සිදු කර දිය හැකි වීම.
එතකොට නිකම් අපිට දෙවෙනි මාසියේ එකෙන් ගියන්න පුළුවන් එයාටම ඕන විදිහටම භාණ්ඩ හදලා දෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා ඒක නිසා පාරිභෝගික තෘප්තිය ඉහළ මට්ටමක පැවතීම පාරිභෝගික තෘප්තිය ඉහළ මට්ටමක පැවතීම එයාත් එක්ක සාකච්ඡා කළා එයාට ඕන විදිහටමයි වැඩේ කරලා දෙන්නේ එතකොට පාරිභෝගික තෘප්තිය ඉහළ මට්ටමක පැවතීම මේක තියෙන විශේෂ වාසිය පාරිභෝගික තෘප්තිය ඉහළ මට්ටමක පැවතීම ඒ වගේම තමයි මේක අපි මේ කාටවත් බලෙන් විකුණන්න යන දෙයක් නෙමෙයි එයාගේ ඇනවුමට අනුව මම කිව්වා මේක මේ පෙරත් ගැනුම් කරුගේ ඇනවුමට අනුව තමයි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ එතකන් අපි කරන්නේ කිසිම වැඩක් එතකොට ඇනවුමට අනුව නිෂ්පාදනය කරන නිසා අපිට ඒක විකුණා ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. ඇනෝමට අනුව නිෂ්පාදනය කරන බැවි අපි කියන වෙළඳපොළ අවදානම අවම වීම වෙළඳපොළ අවදානම අවම වීම එහෙම විකුණ ගන්න බැරි වෙන්නේ නැහැ. ඇනෝමකට අනුව ඇනෝමට අනුව නිෂ්පාදනය කරන බැවි වෙළඳපොළ අවදානම ඒ කියන්නේ විකුණා ගන්න බැරි වීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය සැලුන් එකක අපි ගත්තොත් පොඩි එකක රුපියල් 200 300 කොණ්ඩ කැපුවාට මේ සමහර සැලුන් වල 3 4000ට ඒකත් සමහරට වැඩි කොණ්ඩ කපන්නේ කටයුතු කරන්න වැඩි මිලක් අය කරගන්න පුළුවන් ඒ පුද්ගලයාගේ තියෙන වෘත්තිමය භාවය පිළිගැනීම අනුව වැඩි මිලක් අය කරගත හැකි වීම ඒ වගේම තව වාසියක් අපිට ඕනනම් ලියන්න පුළුවන් මේ නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙවීම හා පාලනය පහසු වීම නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙවීම හා පාලනය පහසු වීම ඇයි එක එක්කෙනාගේ වැඩනේ අපි කරන්නේ ඒක නිසා නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙවීම හා පාලනය පහසු වීම නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙවීම හා පාලනය පහසු වීම නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය පහසු වීම මේකේ තියෙන වාසි විදියට අපිට පෙන්වන්න පුළුවන් එනවමට නැත්තම් කාර්ය නිෂ්පාදනයේ තියෙන වාසි ඊට පස්සේ මේකේ තියෙන අවාසි දිහා අපි කල්පනා කරලා අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් එක අවාසියක් තමයි ඒකක පිරිවැය අධික වීම පිරිවැය අධික වීම කියන එක නේද ඒකක පිරිවැය අධික වීම නැත්නම් පිරිවැය අධික වීම මේ වැඩි වියදමක් තරල් වෙනවා එකයිනේ අපි හදන්නේ බොහොම විට එක වැඩයි ඒකක පිරිවැය අධික වීම ඒ වගේම දෙවැනි අවාසි විදියට අපිට ලියන්න පුළුවන් හොඳින් පුහුණු වෙච්ච සේවකයෝ ශ්‍රමිකයෝ ව්‍යාපාරයක මේ කටයුතු සඳහා යොදා ගන්න වෙනවා නැත්නම් පාරිභෝගික තෘප්තිමත් නොවුනොත් ගැටලුවක් ඇති වෙන්න පුළුවන් සහ ඉහළ ශ්‍රම කුසලතා ඉහළ ශ්‍රම කුසලතා තිබිය යුතු වීම ඉහළ ශ්‍රම කුසලතා තිබිය යුතු වීම හොඳින් නේද දැනගත්ත පුහුණු වෙච්ච සේවකයෝ අපිට ඕන වෙනවා ඉහළ ශ්‍රම කුසලතා තිබිය යුතු වීම ඒ වගේම විශේෂිත යන්ත්‍ර හා උපකරණ යොදා ගැනීමට සිදුවීම විශේෂිත යන්ත්‍ර හා උපකරණ යොදා ගැනීමට සිදුවීම මේ කටයුතු කරන්න අවශ්‍ය විශේෂිත යන්ත්‍ර හා උපකරණ යොදා ගැනීමට සිදුවීම
එවැගේම තව ආවාසියක් අපිට ලියන්න පුළුවන් වෙළඳපොළ අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් නොවීම වෙළඳපොළ අවශ්‍යතා නෙමෙයි බලන්නේ එක එක පාරිභෝගිකයාට ඕන දේ කරලා දෙන්න තමයි බලන්නේ වෙළඳපොළ අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් නොවීම වෙළඳපොළ අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් නොවීම අපිට කාර්යය නැත්නම් ඇනවුමට නිෂ්පාදනයේ අවාසි විදියට පෙන්වලා දෙන්න පුළුවන්. එතන මේ කරුණු හොඳින් මතක තබා ගත යුතුයි. නිෂ්පාදන ක්‍රම තුනෙන් දරුවනේ එක නිෂ්පාදන ක්‍රමයක් තමයි අපි පැහැදිලි කරේ. ඊට පස්සේ අපි යනවා දෙවෙනි නිෂ්පාදන ක්‍රමයට ඔබට මතක ඇති කාණ්ඩ අපි කියනවා සමූහ නිෂ්පාදනය කියලා. කාණ්ඩ නැත්තම් සමූහ නිෂ්පාදනය. ඒකක නිෂ්පාදනය නෙමෙයි. අපි ඒක තමයි දැන් කතා කරලා ඉවර කරේ නේද? එක එක නිෂ්පාදනය කළ දෙන එක මේක එක එක නෙමෙයි. එකවර බාණ්ඩ තොගයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇනවුමක් ලැබෙනකොට එකවර බහන්න තොගයක් නිෂ්පාදනය කිරීම සඳහා එනෝමක් ලැබෙන විට කාණ්ඩ නැත්තම් සමූහ නිෂ්පාදනයේ යෝග්‍යයි කියන එක තමයි අදහස. එතකොට මොකද්ද මේ කාණ්ඩ නැත්තම් සමූහ නිෂ්පාදනය කියලා කියන්නේ? අපි කියනවා වරකට වරකට එක සමාන වරකට එක සමාන බාණ්ඩ සමූහය වරකට එක හා සමාන බාණ්ඩ සමූහය ඒ කියන්නේ තොගය වරකට එක හා සමාන බාණ්ඩ සමූහය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්න ක්‍රමයක් ලෙස සමූහය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්න ක්‍රමයක් විදිහට තමයි අපි කාණ්ඩ නැත්නම් සමූහ නිෂ්පාදනය අර්ථ දක්වන්නේ. එතකොට වරකට එක සමාන බාණ්ඩ තොගයක් නිෂ්පාදනය කිරීම සඳහා එනවුමක් ලැබෙනකොට මේ වගේ නිෂ්පාදන ක්‍රමයක් අපි පාවිච්චි කරන දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් බේකරි නිෂ්පාදන නේද අපි බේකරි එකට ගියොත් ඒ වගේ දෙයක් තමයි එක්ක පාන්ගෙඩි 50ක් නේද නැත්නම් මාළු පාන්ගෙඩි 100ක් ඒ වගේ එතකොට බේකරි නිෂ්පාදන කාණ්ඩ නැත්නම් සමූහ නිෂ්පාදනය සඳහා ඉතා හොඳ උදාහරණයක් ඒ වගේම තව ගත්තොත් පෙර පාසලක් සඳහා නිල ඇඳුම් නිෂ්පාදනය කිරීම නැත්නම් මැසීම අපිට කාණ්ඩ නැත්නම් සමූහ නිෂ්පාදනයේ විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යම්කිසි ආයතනයක ප්‍රවර්ධන කටයුත්තක් සඳහා තොප්පි නේද 100ක් නිෂ්පාදනය කිරීම කාණ්ඩ නැත්නම් සමූහ නිෂ්පාදනයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට වරකට එක සමාන බාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්න ක්‍රමයක් ලෙස කාණ්ඩ නැත්නම් සමූහ නිෂ්පාදනය අපිට අර්ථ දක්වන්න පුළුවන්. එහෙනම් ලියාගමු අපි නිර්වචනය කාණ්ඩ නැත්නම් සමූහ නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. කියන්න වරකට එක සමාන බාණ්ඩ සමූහයක් වරකට එක සමාන බාණ්ඩ සමූහයක් වරකට එක සමාන බාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමයක් ලෙස නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමයක් ලෙස නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමයක් ලෙස සමූහ නිෂ්පාදනය හැඳින්විය හැක. සමූහ නිෂ්පාදනය හැඳින්විය හැක. මම ඉස්සෙල්ලා කිව්වේ එකයි බාණ්ඩ තොගයක් නිෂ්පාදනය කිරීම සඳහා
එකම ජාතිය ඇනෝමක් ලැබුණොත් අපිට කන් නැත්තම් සමූහ නිෂ්පාදනය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අපේ ප්‍රශ්නේ කන් නැත්තම් සමූහ නිෂ්පාදනයේ තියෙන වාසි සහ අවාසි සංකච්ඡා කරන එක. එතකොට කාඩ නැත්තම් සමූහ නිෂ්පාදනයේ තියෙන එක වාසියක් තමයි කාණ්ඩයෙන් කාණ්ඩයට, ඒ කියන්නේ හදලා බාණ්ඩ තොගෙන් තොගයට කාණ්ඩයෙන් කාණ්ඩයට නිෂ්පාදිතේ නිමාව අපිට වෙනස් කරන්න පුළුවන් නේද? කාණ්ඩයෙන් කාණ්ඩයෙන් කාණ්ඩයට නිෂ්පාදිතයේ නිමාව වෙනස් කළ හැකි වීම, වෙනස් කළ හැකි වීම මේකේ තියෙන වාසියක්. කියන හදන බහන්න තොගෙන් තොගයට මොස්තරේ නිමා වෙනස් වෙනනේ. කාගේ හරි බාණ්ඩ ඇනෝමකට අනුව තොගයක් හැදුවා, ඒ ටික දුන්න ඊට පස්සේ කතාව කාගේ හරි බහන්න තොගයෙන් ඇනෝමක් ලැබුණොත් ඒ ටික හදලා දෙන එක තමයි අපි කරන්නේ. එතකොට කාණ්ඩෙන් කාණ්ඩෙන් නිෂ්පාදිතේ නිමාව වෙනස් කළ හැකි වීම යම්කිසි වෙනසක් නිෂ්පාදිතේ අපිට දකින්න පුළුවන්. මේක එක වාසියක් නේද? ඒකේ වෙනස් බහන්න තොග නිෂ්පාදනය කළ දෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි වාසිය තමයි බාණ්ඩ තොගයක් නිෂ්පාදනය කරන නිසා බාණ්ඩ තොග වශයෙන් නිෂ්පාදනය කරන බැවින් යන බාණ්ඩ තොග වශයෙන් නිෂ්පාදනය කරන බැවින් පිරිවැටුම ඉහළ යාම, පිරිවැටුම වැඩි වෙන, පිරිවැටුම කියන්නේ ආදායම ඉහළ යාම නේ, නැත්නම් ඉහළ පිරිවැටුමක් ලැබීම. ඒක ගොඩක් හොඳයි. බාණ්ඩ තොග වශයෙන් නිෂ්පාදනය කරන බැවින් ඉහළ පිරිවැටුමක් ලැබීම, ඉහළ පිරිවැටුමක් ලැබීම, ඉහළ පිරිවැටුමක් ලැබීම නැත්නම් පිරිවැටුම ඉහළ යාම ආදායම වැඩි වෙන, එන වැඩි ආදායමක් උපයන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි එක අපිට විදිහට අපිට දියන්න පුළුවන් ඒකක පිරිවැය අඩු වීම කියන්නේ තොගයක් හදන නිසා එකට යන වියදම අඩු කර ගන්න පුළුවන්. ඒකක පිරිවැය නේද? තොගයක් හදන නිසා දැන් අපි දන්නා නෝමට නිෂ්පාදනයේ ඒකක නිෂ්පාදනයේදී එකක් හදන්න යන වියදම වැඩි. එකයිනේ හදන්නේ. එතකොට විය පිරිවැය වැඩි. නමුත් මේකේ බාණ්ඩ තොගයක් නිෂ්පාදනය කරන නිසා ඒකක පිරිවැය යම් ප්‍රමාණයකට අපිට එකකට යන වියදම අඩු කර ගන්න පුළුවන් ගොඩක් හදනකොට. ඒකක පිරිවැය අඩු වීම මේකේ වාසි විදිහට අපිට පෙන්වන්න පුළුවන්. එතකොට කාණ්ඩ නැත්නම් සමූහ නිෂ්පාදනයේ අවාසි දිහා බැලුවොත් ඒක අවාසියක් තමයි. මෙන්න මේකෙම අනිත් පැත්ත, එකේම අනිත් පැත්ත කාණ්ඩෙන් කාණ්ඩයට යන්ත්‍ර සහ උපකරණ වෙනස් කිරීමට සිදුවීමෙන් පිරිවැය ඉහළ යාම නේ. කාණ්ඩයෙන් කාණ්ඩයට යන්ත්‍ර හා උපකරණ වෙනස් කිරීමට සිදුවීමෙන් अवश्य यंत्र उपकरण समाराट कर्ण निष्पादन कटयुक्त विनस्कुलवाणेट වෙනස් වෙන නිසා යම්කිසි පිරිවැය වැඩිවීමක් දකින්න පුළුවන්. කාණ්ඩයෙන් කාණ්ඩයට යන්ත්‍ර හා උපකරණ වෙනස් කිරීමට සිදුවන බැවින් සිදුවීමෙන් පිරිවැය ඉහළ යාම, වෙනස් කිරීම සිදුවීමෙන් පිරිවැය ඉහළ, පිරිවැය ඉහළ යාම. ක්‍රම දෙක හදාගෙන යනවා නම් මැෂින්ස් වෙනස් කරන්න ඒ කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. එකම විදිහකට හදාගෙන යන්න පුළුවන්. මේක එක්කෙනෙක්ට වෙනස් කරන්න ගියාම යම්කිසි පිරිවැයක් ව්‍යාපාරට දරන්න වෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි ආවාසිය සහ තුන්වෙනි ආවාසිය ගත්තොත් ඒක අපි
ගොඩක් වෙලාවට සසඳන්නේ අපේ තුන්වෙනි නිෂ්පාදන ක්‍රමයත් එක්කලා මම මතකයි තුන්වෙනි නිෂ්පාදන ක්‍රමය ප්‍රවාහ නැත්නම් මහා පරිමාණ නිෂ්පාදනය ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා එතකොට ඒකත් එක්ක සසඳලා තමයි අපි මේකේ අවශ්‍ය දෙකක් කියලා කියන්නේ ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව මහා පරිමාණ පිරිමැසුම් අඩුවීම ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව මහා පරිමාණ පිරිමැසුම් අඩුවීම ඒක ඇත්ත සමූහ නිෂ්පාදනයට වඩා මහා පරිමාණව තමයි ප්‍රවාහ නිෂ්පාදනය නිෂ්පාදනය කරන්නේ ඒ කියන්නේ විශාල වශයෙන් තමයි ඉතා විශාල වශයෙන් බහන නිෂ්පාදනය කරන උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රවාහ නැත්තම් මහා පරිමාණ නිෂ්පාදන වලට බිස්කට් නිෂ්පාදනය කිරීම සිසිල් බීම නිෂ්පාදනය කිරීම ටින්කල ආහාර නිෂ්පාදනය කිරීම විදුලි උපකරණ නිෂ්පාදනය කිරීම එතකොට විශාල තොග වශයෙන් නිෂ්පාදනය කරනකොට කුඩා තොග වශයෙන් තමයි මේකේ කුඩා තොග වශයෙන් තමයි බහන නිෂ්පාදනය කරන්නේ එතකොට ඒට වඩා ඒකක පිරිවේ අඩු වෙනවා අපි මේකේ කිව්වා ඒකක පිරිවේ අඩු වීම කියලා එතකොට මේකටත් වඩා ඒකක පිරිවේ අඩුයි කියන එක තමයි අපි කියන්නේ ප්‍රවාහ නිෂ්පාදනයේදී සාවාසියක් විදිහට අපි කියනවා ප්‍රවාහ නිෂ්පාදනයේ සාපේක්ෂව මේක ඒකක පිරිවේ තම ලිව්වේ නෑ මම ඒක එතකොට මම ලිව්වේ මේකේ මහා පරිමාණ පිරිමැසුම් ප්‍රවාහ නැත්තම් මහා පරිමාණ නිෂ්පාදනයේ මහා පරිමාණ පිරිමැසුම් වැඩි නමුත් මේගොල්ලන්ගේ මහා පරිමාණ පිරිමැසුම් අඩුයි මම යාගෙන හිටිය අර විශාල වශයෙන් නිෂ්පාදනය කරනකොට පාවිච්චි කරන ද්‍රව්‍ය පාවිච්චි කරලා අපිට විශාල වශයෙන් භාණ්ඩ හැදීමේ හැකියාවක් තියෙනවා ඉවත් කිරීම ගොඩක් අඩු කරලා විශාල වශයෙන් තියෙන සම්පත් ටික පාවිච්චි කරලා අවම පිරිවැයක් යටතේ පිරිමහල අදාළ නිෂ්පාදන කටයුත්ත විශාල වශයෙන් කරද්දී කරන්න ලැබෙනවා එතකොට වෙන්නේ ඒ හරහා විශාල වශයෙන් මහා පරිමාණ පිරිමැසුම් හරහා ඒකක පිරිවැය සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන් එතකොට සමූහ නිෂ්පාදනයේ මහා පරිමාණ පිරිමැසුම් වලට වඩා යම් ප්‍රමාණයකට පිරිමැසුම් වල අඩුවක් තියෙනවා මහා පරිමාණ නැත්නම් ප්‍රවාහ නිෂ්පාදනයේදී මහා පරිමාණ පිරිමැසුම් වැඩි නමුත් ඇනෝමඩ නිෂ්පාදනයේ ඊට සාපේක්ෂව මහා පරිමාණ පිරිමැසුම් අඩුයි ඒ කියන්නේ අර තරම් පිරිමහල උපරිම ප්‍රයෝජන ගන්න විදිහට වැඩේ කරන්න අමාරු වෙනවා කීප දේ අපහැදිලි නම් තව උදාහරණයක් අපිට ගන්න පුළුවන් දැන් කාඩ නැත්නම් සමූහ නිෂ්පාදනය අපි හිතමුකෝ යම් කිසි පෙර පාසලක් සඳහා නිල ඇඳුම් 100ක් නිෂ්පාදනය කරනවා කියලා. එතකොට ඒක කාණ්ඩ නැත්තම් සමූහ නිෂ්පාදන උදාහරණයක්. දැන් ප්‍රවාහ නිෂ්පාදනයේ හිම නෙමෙයි 100ක් නෙමෙයි ලක්ෂ ගණන් ඒගොල්ලෝ ටී-ෂර්ට් නම් ටී-ෂර්ට් හදන්නේ. එතකොට රෙදි මිල දී ගන්නකොටම විශාල වශයෙන් ලක්ෂ ගණන් රෙදි මිල දී ගන්නකොට විශාල වශයෙන් වට්ටම් පහසුකම් වගේ දේවල් අර අඳුම් 100කට රෙදි මිල දී ගන්නවට වඩා විශාල වශයෙන් වට්ටම් පහසුකම් එහෙම ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. සා මහා පරිමාණ පිරිමැසුම් මහා පරිමාණ නිෂ්පාදනයේදී ඉතා විශාලයි. අපි කියන්නේ මහා පරිමාණ ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව මහා පරිමාණ පිරිමැසුම් එච්චර ගන්න බෑ සමූහ නැත්තම් කාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රවාහ නිෂ්පාදන සාපේක්ෂව මහා පරිමාණ පිරිමැසුම් අඩු වීම ඒ වගේම තමයි ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව ඒකක පිරිවැය එකක් හදන්න යන පිරිවැය මේකේ වැඩි. දැන් අපි මෙතන ලිව්වා
ඒකක පිරිවැය අඩුයි කියලා උතෝගයක් හදනකොට ඒකක පිරිවැය සාමාන්‍යයෙන් අඩු වෙනවා හැබැයි මහා පරිමාණ නිෂ්පාදනයත් එක්ක බලපුවම නම් ඒ තරම්ම පිරිවැය මේකේ අඩු නැහැ ඒකත් එක්ක බැලුවොත් මේකේ එකකට යන පිරිවැය සාමාන්‍යයෙන් වැඩි කියන එක තමයි අපි මෙතෙන්ද ලියදෙන්න ඕන එක පටලව ගන්න එපා කොහොමත් මහා පරිමාණ පිරිමැස්සොන් අඩු වෙනකොට ඒකක පිරිවැය සාපේක්ෂව ටිකක් වැඩි වෙනවා මහා පරිමාණ පිරිමැසුම් වැඩි වෙන්න දැන් මහා පරිමාණ නිෂ්පාදනයේ මහා පරිමාණ පිරිමැසුම් වැඩි වෙන්න ඒකක පිරිවැය තව තවත් අඩු වෙනවා ඒක එතකොට ඒක පටලව ගන්න එපා ඒ කාරණා දෙක මහා පරිමාණ නිෂ්පාදනය සාපේක්ෂව ඒකක පිරිවැය මේක වැඩි මහා පරිමාණ නිෂ්පාදනය සාපේක්ෂව පිරිමැසුම් ඒ තරම්ම මේකෙදි කරන්න බෑ පිරිමැසුම් අඩුයි එතකොට ඔය දෙක තමයි ඔය ටික තමයි කාර්යගත සමූහ නිෂ්පාදනයේ තියෙන වාසි සහ අවාසි විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා අන්තිම නිෂ්පාදන ක්‍රමයට තුන්වෙනි එක ප්‍රවාහ නැත්තම් මහා පරිමාණ නිෂ්පාදනය. ප්‍රවාහ නැත්තම් මහා පරිමාණ නිෂ්පාදනය. ඇනෝමට නිෂ්පාදනයේදී බොහෝ විට එකයි එක දෙයක් එක්කෙනෙක්ගේ ඇනෝමට අනුව තමයි වැඩේ කරලා දෙන්නේ සමුහ නිෂ්පාදනයේදී බහන්න තෝගයක් කුඩා තෝග තමයි බාරගන්නේ නමුත් මහා පරිමාණ නිෂ්පාදනයේදී මේ ඉතා විශාල වශයෙන් බහන්න නිෂ්පාදනය කරන අතර බිස්කට් සිසිල් බීම වගේ දේවල් මම පැහැ කිව්වේ එකයි මහා පරිමාණ නැත්නම් ප්‍රවාහ මට ඒක ඉස්සෙල්ලා කියන්න බැරුව ගියා දරුවනේ මේ සමූහ නැත්නම් කියන්න බැරි වුණානේ මේ මම කිව්වා පැහැදිලිව ලියා ගන්න කියලා මට කියන්න බැරුව ගියා සමූහ නැත්නම් කාණ්ඩ නිෂ්පාදනයට උදාහරණ දෙකක් මම කිව්වා ඒක ලියා ගන්න බේකර නිෂ්පාදන ඒ වගේම පෙර පාසලක් සඳහා නිල ඇඳුම් නිෂ්පාදනය කිරීම එහෙමත් නැත්නම් යම් කිසි ආයතනයක් සඳහා ටී-ෂර්ට් 100ක් නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධන කටයුත්තක් සඳහා ටී-ෂර්ට් 100ක් නිෂ්පාදනය කිරීම කාර්යගත සමූහ නිෂ්පාදනයට උදාහරණ විදියට. ඉතින් අපි හමු ප්‍රවාහගත මහ පරිමාණ නිෂ්පාදනයේදී කුඩා තොගයක් නෙමෙයි විශාල තොග වශයෙන් නිෂ්පාදනය කරන්නේ බිස්කට් නිෂ්පාදනය ගත්තොත් ඒ වගේ බීම නිෂ්පාදනයේ වගේ ටින් කළ ආහාරයේ වගේ එතකොට විදුලි උපකරණ ගත්තොත් ඒ වගේ වාසේ මෝටර රට ගත්තත් ඒ වගේ රූපවාහිනී යන්ත්‍ර ගත්තත් ඒ වගේ විශාල වශයෙන් නිෂ්පාදනය කරනවා එතකොට ප්‍රවාහන තම මහා පරිමාණ නිෂ්පාදනය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එතකොට අපි නිර්වචනය කරන්නේ කොහොමද කියන එක කල්පනා කරොත් අපි කියන්නේ එකම වර්ගයක භාණ්ඩයක්. බිස්කට් නම් බිස්කට් තමයි ඒගොල්ලෝ තනි කරම හදන්නේ. එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව රේඛීයව බලාගෙන යන ආකාරයට අඛණ්ඩව රේඛීයව ගලවාගෙන යන ආකාරයට කියලා කියන්නේ එකම දෙයක් තමයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරන. එතකොට මැෂින්ස් ගත්තොත් නේද ඔක දැකලා ඇති ගොඩක් රට බෙල් සිස්ටම් එකක් පාවිච්චි කරනවා අඛණ්ඩව එක දිගට කෙලින් ඒ ටික හැදීගෙන යන එක තමයි දකින්න පුළුවන් අඛණ්ඩව රේඛීයව ගලාගෙන එකම දේනේ එතකොට එකම ක්‍රමයකට තමයි ඒක ස්ථිර වශයෙන් හැදෙන්නේ අනුපිළිවෙලකට අඛණ්ඩව රේඛීයව ගලාගෙන යන ආකාරයට විශාල ඒකක ප්‍රමාණයක විශාල ඒකක ප්‍රමාණ ලක්ෂ ගණන් හදන්නේ විශාල ඒකක ප්‍රමාණයකින් අනාගත ඉල්ලුම දවසෙන් දෙකකින් මේක ඉවර වෙන්නේ නැහැ නේ අවුරුදු දෙක තුනකට නැත්නම් සමට තුන හතරකට පහකට ඉස්සරහට තමයි හදන්නේ
විශාල තොග වශයෙන් එකපාර හදනවා අනාගත ඉල්ලුම පදනම් කරගෙන සිටු කරන නිෂ්පාදනයක් අපි හඳුන්වනවා ප්‍රවාහ නැත්තම් මහා පරිමාණ නිෂ්පාදනය කියලා. එතකොට එකම වර්ගයක භාණ්ඩයක් එක ජාතියේ හදන්නේ එක සුසිල් වීම එක බිස්කට් අකණ්ඩව රේඛීයව ගලාගෙන යන ආකාරයට ඒතොර අකණ්ඩව එකම දේ හැදෙන වෙනස් වෙන්නේ සමූහ නැත්තම් කාණ්ඩ නිෂ්පාදනය වගේ විශාල ඒකක ප්‍රමාණයක් අනාගත ඉන්නුම පදනම් කරගෙන විශාල ඒකක ප්‍රමාණයකින් අනාගත ඉන්නුම පදනම් කරගෙන සිදු කරන නිෂ්පාදනය අපි හඳුනනවා දරුවනේ ප්‍රවාහ නැත්තම් මහා පරිමාණ නිෂ්පාදනය කියලා. ඒතොර ලියාගමු අපි අදහස එකම වර්ගයක භාණ්ඩයක් එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව රේඛීයව ගලාගෙන යන ආකාරයට අඛණ්ඩව රේඛීයව ගලාගෙන යන ආකාරයට විශාල ඒකක ප්‍රමාණයකින් විශාල ඒකක ප්‍රමාණයකින් අනාගත ඉල්ලුම පදනම් කරගෙන විශාල ඒකක ප්‍රමාණයකින් අනාගත ඉල්ලුම පදනම් කරගෙන කරගෙන සිදු කරන නිෂ්පාදනය අනාගත ඉල්ලුම පදනම් කරගෙන සිදු කරන නිෂ්පාදනය ප්‍රවාහ නිෂ්පාදනයේ ලෙස හැඳින්වේ. महापरिमाण पिरिमेसु दहिन पुलुवाम प्रवाह निष्पादने लेस हैदिल्वे प्रवाह निष्पादने लेस हैदिल्वे उदाहरण लिया गन्न पुलुवाम बिस्कट सिसिल बीम नतं बीम वर्ग बिस्कट सिसिल बीम तीन कल आहार බිස්කට් සිසිල් වීම ටින් කල ආහාර විදුලි උපකරණ මෝටර රථ උපවාහිනී යන්ත්‍ර මේ වගේ දේවල් විශාල වශයෙන් අඛණ්ඩව මේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා. හරි අපි ඊට පස්සේ සාකච්ඡා කරමු प्रवाह नेता महापरिमाण निष्पादने थी है ना वासी प्रवाह नेता महापरिमाण निष्पादने वासी अनित्य वाले सापेक्ष गुड़ाक अपने कथा करने को लाऊं वासी सह अवासी और मेकी थी है ना प्रधान एक वासी अब तमें अरे महापरिमाण पीरी में सुमिसा एक कक पीरी वे अगुबी ඒකක පිරිවැය අඩුවීම ප්‍රධාන වාසියක් ඒකක පිරිවැය අඩුවීම ඒ වගේම දෙවැනි එක විදිහට අපි පාවිච්චි කරන්න පුළුවන් නව තාක්ෂණය භාවිතා කිරීමක් වගේන්න පුළුවන් විශාල වශයෙන් නව තාක්ෂණය භාවිතා කරන කියන්නේ ප්‍රාග්ධන සූක්ෂමයි නව තාක්ෂණය භාවිතා කිරීම ඒ වගේම ශ්‍රම විභජනය විශේෂීකරණය ක්‍රම භාවිතය ශ්‍රම විභජනය හා විශේෂීකරණය වැනි ක්‍රම භාවිත කරන්න පුළුවන් ශ්‍රම විභජනය හා විශේෂීකරණය වැනි ක්‍රම භාවිතය එතකොට අපි දන්නවා මේ නව තාක්ෂණයේ භාවිත කිරීම නිසා අපිට පිළිතුරු කීපයක් හදා ගන්න පුළුවන් නිෂ්පාදිතවල ගුණාත්මකභාවය ඉහළ යාම නිෂ්පාදිතවල ගුණාත්මකභාවය ඉහළ යාම නිෂ්පාදිතවල ගුණාත්මකභාවය ඉහළ යාම ඒ වගේම අපත්‍යාම හා නාස්තිය
අවම වීම අපතේ යාමහා නාස්තිය අවම වීම අපතේ යාමහා නාස්ති අවම වීම ඒ වගේම තාක්ෂණය පාවිච්චි කරනවත් එක්කම නිමෝ ප්‍රමාණය ඉහළ යාම නිමෝ ප්‍රමාණය ඉහළ යාම නිමෝ ප්‍රමාණය ඉහළ යාම ඒ වගේම තව වාසිරියන් පුළුවන් අතුරු නිෂ්පාදන බිහිවීම අතුරු නිෂ්පාදන බිහිවීම වගේ විශාල වාසි ප්‍රමාණයක් ප්‍රවාහ නිෂ්පාදනයේ අපිට දකින්න පුළුවන් වෙනවා ඊට සාපේක්ෂව ප්‍රවාහ නිෂ්පාදනයේ අවාසි මොනවාද කියලා බැලුවොත් ඔබ දන්නවා එකක් තමයි විශාල ප්‍රාග්ධනය ආයෝජනය කළ යුතු වීමනේ මහා පරිමාණ නිෂ්පාදනයක් නිසා විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කළ යුතු වීම විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කළ යුතු වීම ප්‍රධාන අවාසිය ඒ වගේම දෙවැනි එක තමයි වෙළඳපොළ ඉල්ලුම අඩුවීමෙන් ඇතිවන බලපෑම වෙළඳපොළ ඉල්ලුම අඩුවීමෙන් ඇතිවන බලපෑම වෙළඳපොළ ඉල්ලුම අඩුවීමෙන් ඇතිවන බලපෑම විශාල වශයෙන් නිෂ්පාදනය කළ වෙළඳපොළ ඉල්ලුම අඩු වුණොත් නේද ලොකු ප්‍රශ්නයක් වෙනවා ව්‍යාපාරයට වෙළඳපොළ ඉල්ලුම අඩුවීමෙන් ඇතිවන බලපෑම ඒ වගේම භාණ්ඩ තොග ජල් පැණීමේ අවදානම භාණ්ඩ තොග යල් පැණීමේ අවදානම භාණ්ඩ තොග යල් පැණීමේ අවදානම ඒ වගේම පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් නොවීම තරම්ම සැලකිලිමත් වෙන්නේ නැහැ පොදුවේ තමයි හදන්නේ පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් නොවීම ඒ වගේම අපි කියන්නේ මේ ප්‍රවාහනත මහා පරිමාණ නිෂ්පාදනය නම්මශීලීත්වයෙන් තොරයි කියලා නම්මශීලී නෑ අනම්මයයි නම්මශීලී නෑ ඒ කියන්නේ කලින් සැලසුම් කරගත් ආකාරයට නිෂ්පාදන කටයුතු සිදු කරන බැවින් නම්මෙතාවයකින් තොර වීම අපි කියන තව අවාසිය කලින් සැලසුම් කරගත් ආකාරයට ක්‍රියාත්මක වන බැවින් කලින් සැලසුම් කරගත් ආකාරයකට ආකාරයට ක්‍රියාත්මක වන බැවින් කලින් සැලසුම් කරගත් ආකාරයට ක්‍රියාත්මක වන බැවින් නිෂ්පාදන කටයුතු නම්මෙතාවයකින් නිෂ්පාදන කටයුතු නම්මෙතාවයකින් තොර වීම නම්මශීලී නැහැ නිෂ්පාදන කටයුතු නම්මෙතාවයකින් කියන්නේ ඕන ඕන විදිහට වෙනස් කරන්න බෑ අපිට මේ අඛණ්ඩව ඒ නිෂ්පාදනය එකම ආකාරයකට තමයි බොහෝ විට කෙරෙන්නේ එතකොට කලින් සැලසුම් කරගත් ආකාරයට නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන නිසා අවශ්‍ය විදිහට වෙනස් කරගන්න බෑ නම්මෙතාවයකින් තොර වීම ඒ කියන්නේ අනම්මයි කිය හොඳයි ඔය තමයි මහා පරිමාණ නිෂ්පාදනයේ තියෙන වාසි සහ අවාසි අපි ප්‍රධාන නිෂ්පාදන ක්‍රම තුනම කතා කරා දරුවනේ එක කාර්ය නිෂ්පාදනය නේද එක කාර්ය නිෂ්පාදනය ඇනෝමට නිෂ්පාදනය ඒකක නිෂ්පාදනය තව වැඩ නිෂ්පාදනය ඒ වගේම අපි කතා කරා සමූහ නැත්තම් කාණ්ඩ නිෂ්පාදනය ඒ වගේම තුන්වෙනි එක විදිහට අපි කතා කරා ප්‍රවාහ නැත්තම් මහා පරිමාණ නිෂ්පාදනය
ඊට පස්සේ අපි කතා කරන තව ප්‍රධාන ප්‍රශ්නයක් මේ නිෂ්පාදන ක්‍රමයක් දැන් නිෂ්පාදන ක්‍රම තුනක් තියෙනවානේ නේද එතකොට නිෂ්පාදන ක්‍රම තුනයි එකක් ඇනෝමට දෙක සමූහ තුන ප්‍රවාහ තව යම් කිසි ව්‍යාපාරයක් නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ලියාගන්න ප්‍රශ්නය ව්‍යාපාර ආයතනයක් විසින් නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී ව්‍යාපාර ආයතනයක් විසින් නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ව්‍යාපාර ආයතනයක් විසින් නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා එතකොට එකක් තමයි අපිට පැහැදිලි ඒගොල්ලන්ගේ නිෂ්පාදිතයේ ස්වභාවය ඒගොල්ල හදන්නේ මොන වගේ භාණ්ඩයක්ද කියන එක. එතකොට ඒකට ගැළපෙන විදිහට අපිට නිෂ්පාදන ක්‍රමය තෝරගන්න පුළුවන්. එතකොට ඒක තමයි නිෂ්පාදිතයේ ස්වභාවය. දෙවෙනි එක තමයි වෙළඳ පොලේ ප්‍රමාණය. කොහොමද මේ භාණ්ඩය සඳහා වෙළඳ පොලේ ඉන්නවා කියන වෙළඳ පොලේ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමදී දැරිය යුතු පිරිවැය නැත්නම් දැරීමට සිදුවන පිරිවැය දැරීමට සිදුවන පිරිවැය නැත්නම් දැරිය යුතු පිරිවැය අපි දන්නවා ඇනෝමක නිෂ්පාදනය වගේ නෙමෙයි ප්‍රවාහ නිෂ්පාදනයේදී විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කළ යුතුයි තොර එක කමන්ට දරන්න පුළුවන් නම් නේද පොර දැරිය යුතු පිරිවැය නිෂ්පාදන ක්‍රමයක් තෝරගනිද්දී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා ඒ වගේම තාක්ෂණය කොච්චර දුරට පාවිච්චි කරන්න පුළුවන්ද ඒ සඳහා දැනුම තියෙනවද මේකට හැකියාව තියෙනවද භාවිතා කරන නැත්නම් යොදා ගන්න තාක්ෂණය හා අවශ්‍ය උපකරණ සම්බන්ධයෙන් නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී ව්‍යාපාරය සැලකිලිමත් විය යුතු යොදා ගන්න තාක්ෂණය හා අවශ්‍ය උපකරණ පිළිබඳව ව්‍යාපාරයක් සැලකිලිමත් විය යුතුයි නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමදී අපි දන්නවා ප්‍රවාහ මහා පරිමාණ නිෂ්පාදනයේදී විශාල වශයෙන් තාක්ෂණය යොදා ගන්න ව්‍යාපාරයකට සිද්ධ වෙනවා ඒ වගේම පස්වෙනි කාරණා විදිහට මිලදී ගැනීමේ රටාව පාරිභෝගිකයින්ගේ ඒ කියන්නේ නිරන්තරයෙන් මිලදී ගන්නවද ඉඳහිටද මිලදී ගන්න කියන එක පිළිබඳව සැලකිලිමත් වෙනවා නිරන්තරයෙන් නම් අපිට ප්‍රවාහ නිෂ්පාදනය වගේ ක්‍රමයකට යන්න වෙනවා භාණ්ඩ නිරන්තරයෙන් නිෂ්පාදනය කළ යුතුයි බොහෝ විට විශාල වශයෙන් හදන්න වෙනවා එතකොට නේද ඉඳහිට නම් අපිට වෙන නිෂ්පාදන ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් එතකොට මිලදී ගැනීමේ රටාව ඒ වගේම තව කාරණාවක් අපිට කතා කරන්න පුළුවන් නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී සම්පත් ලබා ගැනීමට ඇති පහසුව සම්පත් ලබා ගැනීමට ඇති පහසුව සම්පත් ලබා ගැනීමට ඇති පහසුව පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගනිති දරුවනේ ඒකට මහා පරිමාණ නිෂ්පාදනයකදී නේද අපිට විශාල වශයෙන් සම්පත් අවශ්‍යයි එතකොට දේශීය වශයෙන් ලබා ගන්න බැරි නම් අපිට විදේශීය වශයෙන් සම්පත් ලබා ගන්න කටයුතු කරන්න වෙනවා. ඒ සම්පත් ලබා ගැනීමේ තියෙන හැකියාව පිළිබඳවත් නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගනිද්දී
අපි සැලකිලිමත් විය යුතුයි. එතකොට අපි අද දවසේ සාකච්ඡා කරේ නිෂ්පාදන ක්‍රම කියන මාතෘකාව පිළිබඳව. එතකොට මේ කාරණා ටික ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ මේ මාතෘකාව යටතේ. ඉතින් දරුවනේ ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අද පාඩම් කටයුතු මෙතනින් අවසන් කරමු.